ලෝකයේ ගොඩක් දියුණුයි. තාක්ෂණය ඊටත් වඩා දවසින් දවස මොහොතින් මොහොත වෙනස් වෙමින් දියුණුවටපත් වෙනවා. ඉතින් මේ තාක්ෂණික දියුණුවත් එක්ක අපි වැඩිපුරම ගැවසෙන්නේ මොන වගේ මෙවලමක් එක්කද කියලා අහුවොත් කෙනෙකුට කියන්න පුළුවන් මම නම් මගේ ජංගම දුරකථනයත් එක්ක තමයි වැඩිපුරම කාලය ගත කරන්න කියලා. තව කෙනෙක් කියන්න පුළුවන් මම නම් පරිගණකයත් එක්ක තමයි මගේ ජීවිතේ වැඩිපුරම ගෙවන්නේ කියලා. කොහොම වුණත් මේ මෙවලම් දෙකත් එක්ක අපි වැඩි වැඩියෙන් දැන් ගැවසෙනවා. වැඩි වැඩියෙන් ඇසුරු කරනවා. ගොඩක් වෙලාවට රැකියා ස්ථාපිත වෙන්නේ පරිගණකයත් එක්ක. අද අපි කතා කරනවා පරිගණකයේ භාවිතය ආශ්‍රිතව අපේ ඇහැට සිදුවන ආබාධ මොනවද? මේව හඳුනා ගනිමු. මේවයින් අපි වැළකින්නේ කොහොමද කියලා අපි දැනගනිමු. මේ ගැන කතා කරන්නට අපි සුපුරුදු විදිහටම ආරාධනා කළා උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ආක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය නලින් රාජකරුණා වෛද්‍යතුමාට. ආයුබෝවන් වෛද්‍යතුමනි. ඉතින් එතුමා සභාපතිත්වයේ දරනවා ශ්‍රී ලංකා ආක්ෂි විශේෂඥ සංගමය එක්ක. එතකොට එතුමාගේ තවත් මෙහෙවරක් තියෙනවා මේ සංගමය මගිනුත් ජනතාව වැඩි වැඩියෙන් අපේ ඇස්වල ආබාධ පිළිබඳ දැනුවත් කරමින් ප්‍රතිකාර ක්‍රමවේදයන් පිළිබඳව හඳුන්වා දෙමින් සේවාවක් ඉටු කරන්න. ඉතින් ඒ පිළිබඳවත් අපි අද දවසේ අගය කරනවා. මම කැමති අපේ වෛද්‍යතුමාගේ මුලින්ම දැනගන්න. දැන් ඇත්තටම මම කිව්ව මුලින්ම කාරණාවට ඔබතුමා එකඟද කියලා. ඒක එකඟයි තමයි. අපි එක්කෝ රැකියා කරන ස්ථානයේ නැත්නම් අපි ගෙදර වුණත් අපි ටැබ් එකේ හරි ෆෝන් එකේ හරි මේ මොබයිල් එකේ ඉන්න එකත් ඉතින් කම්පියුටරයක් වගේ එකක් තමයි. බලා සිටීමක් තමයි. ඒතර මම හිතන්නේ වැඩිම කාලයක් අපි එක්කෝ ගෙදර නැත්නම් රැකියා ස්ථානයේ වැඩි හරියක් ඉන්නේ ওই පරිගණක ආශ්‍රිත තමයි කාලය ගත කරන්නේ. දැන් මේකෙදි අපිට වෙන්න පුළුවන් දේවල් මොකද අපි වැඩිපුරම කාලයක් මේකත් එක්ක ගත කරනවා නම් ඇත්තටම මොකද්ද වෛද්‍යතුමනි අපේ ඇහැට වෙන්නේ මොන මොන මොකද්ද මේකට මේ සිදුවෙන හානිය? ඔව් ගොඩක් වෙලාවට වෙන්නේ අපි ප්‍රශ්නේ තියෙන්නේ අපි ගොඩාක් එක එකක් දිහා බලාගෙන සිටීම නිසා. සාමාන්‍යයෙන් අපි ඇහැට තෙතමනිය දෙනවා කඳුළු පටලය නිසා. දැන් අපි මොකක් හරි එතකොට අපි ඇස් පිල්ලම් ගහන වාරයක් ගානේ මේ කඳුළු ඇහැ ඉස්සරහ ගමන් කරනවා. ඇහැට ප්‍රොටෙක්ෂන් ඇහැට ආවරණයක් දෙනවා. ඉන්ද කඳුළු කියන එක ගොඩක් වැදගත් එකක්. දැන් අපි මොකක් හරි දිහා එකෙල්ලේ ගොඩාක් වෙලා බලා ඉන්නකොට අපේ කඳුළු අපේ ඇස් පිල්ලම් ගහන වාර ගාන අඩු වෙනවා. ඒ වාර ගාන අඩු වීම නිසා ඇහැට ඇහැ වියලීමක් එනවා. ඒ වියලීම නිසා ඇහැට ගොඩක් එක එක රෝග ලක්ෂණ ඇහැ ඇති වෙනවා. ඒ හේතුව නිසා ප්‍රධානම හේතුව වෙන්නේ මේ ඇහැගේ වියලීම නිසා එන ප්‍රශ්න ඇස් පිල්ලම් ගැහිම අඩුවීම නිසා. හොඳයි. දැන් සමහරු කියනවා මේ බොඳ වෙලා වගේ පේනවා. ඒතර මේවත් මේකටම හේතු කාරණා වෙලා තියෙනවා. ඒකටම හේතු වෙන හැටි තමයි බොඳ වීම කියන්නේ. අපිට ලයිට් එලි අපේ ඇහෙත් කරන්නේ අපිට ලයිට් එලි ඇහැ ඇතුළට යඹා දීම. ඒතර ඒකට අපේ කඳුළු පටලය ලොකු මෙහෙවරක් සිද්ධ වෙනවා. ඒතර ඒකේ ආබාධයක් තියෙනකොට ඇහැට හරියට ලයිට් එක එන්නේ නැහැ. ලයිට් එක එන්නේ නැතිකොට එළිය අපිට පෙනීම බොඳ වීමක් සිද්ධ වෙනවා. ඒ වගේ ගොඩක් ගොඩක් ලක්ෂණ එන්න පුළුවන් ඇහි. අපිට මේ ඔය ඇස් ගොඩක් මේ පරිගණක ආශ්‍රිතව පාවිච්චි කිරීම නිසා. හොඳයි. දැන් මේ ආබාධ ඇති වෙන මූලිකම අපි හේතු කාරණා මොනවද කියලා අපේ ජනතාව දැනුවත් කළොත් වෛද්‍යතුමනි. ගොඩක් වෙලාවට අපි එක මං කිව්වා වගේ අපේ වෙලාව අපි කම්පියුටර් එකේ වැඩ. දැන් අපි රැකියාවක් කරනවා නම් ඒ රැකියාවේදී අපිට අත්‍යවශ්‍ය වෙන්න පුළුවන් පරිගණකයේ දිහා බලා සිටීම. එතකොට ඒ වුණාට ඒකට උපක්‍රම තියෙනවා අපි එකෙන් ඒක වළක්වා ගන්න හැටවන ආබාධය. එතකොට පළවෙනිම හේතුව තමයි ඒක එන්න තමයි අපි අපේ කාලය වැඩි හරියක්ම මේ පරිගණක ඉදිරියේ සිටීම නිසා. ඊට පස්සේ තමයි අපිට හරියට අපේ උස කම්පියුටර් එකේ තියන්න ඕනේ ඇහැ මට්ටම හැට වෙහෙස වීමක් එන්නේ නැති විදිහට අපි පරිගණකය පාවිච්චි කරන්න ඕනේ. එතකොට අපි ඕනවට වඩා ලයිට් එලියක් වදිනවා නම් හරි අපේ ස්ක්‍රීන් එකට ලයිට් එක වැදිලා පරාවර්තනය වෙනවා නම් එහෙනම් අපිට ඇහැට ආබාධ ඒ වගේ එන්න පුළුවන්. අනිත් එක තමයි අපි මේ එක මොනවා හරි දිහා සූක්ෂම කාර්ය කරන අයට, ඒ කියන්නේ අපි කියමු ඔටෝකැඩ් වගේ කරන එක හරි ගේම්ස් ගහනකොට හරි අපි ඇහැ නිකන් එකක් කරනවට වඩා ගොඩාක් ඇහැ සූක්ෂම විදිහට යොදවනවා. ඒ වෙලාවටත් ওই ආබාධ වැඩිපුර දැනෙන්න පුළුවන්. අනිත් එක තමයි ගොඩක් අතරමඟ මේ කියන්නේ බ්‍රේක් එකක් ගන්න නැතුව දිගටම වැඩ කරනකොට, කියන්නේ පොඩි විවේකයක්වත් ගන්න නැතුව, දිගටම කරනවා. ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලත් ඒකම කරනවා. එතකොට අපි ගෙදර හිටියා රැකියාවේ හිටියා කියලා වෙනසක් නැහැ. සනිකරම මුළු පැය ගානම පරිගණකයේ ඉස්සරහා තමයි ඉන්නේ.
ඒවත් ඒ ඒ ඒ වගේ අවස්ථාවලදී තමයි මේ ඇස්වල්ට ගොඩක් මේ වගේ ප්‍රශ්න මතු වෙන්නේ. මහිතන් එතනදී අර අපේ වැඩසටහන් වලදී කතා කරන මාතෘකා ගණනාවක් එනවා. මොකද එක පැත්තකින් අක්ෂිය ආබාධ ඇති වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් කොන්දේ අමාරුවත් ඇති වෙන්න පුළුවන්. කොන්ද ආශ්‍රිතවත් ගැටලු ඇති වෙලා බෙහෙත් ගන්න සිද්ධ වෙන්න පුළුවන්. මොකද වැඩි වෙලාවක් අපි අර සමහරලාට සුව පහසු නැති. එහෙම නැත්නම් වැරදි ඉරියව් වලින් අපි ඉන්නකොට අපේ කොන්දේ කැක්කුම් එනවා. ඉතින් ඒවටත් ඊට පස්සේ වෙදකම් කරන්න වෙනවා. මම දැකලා තියෙනවා වෛද්‍යතුමනි සමහර පරිගණකේ පාවිච්චි කරනවා. පරිගණකයට මට හිතෙනවා ඇතුළට ගිහිල්ලා රිංගයිද කියලා. ඒ කියන්නේ ඒ තරමට ලං වෙලා පරිගණකේ පාවිච්චි කරන අවස්ථා තියෙනවා. දැන් මේක යම් ප්‍රමාණයක් දුරස්ථභාවය පිළිබඳවත් අපි සැලකිලිමත් විය යුතුද? ඒකත් තියෙනවා. සාමාන්‍යයෙන් අපි කියන්නේ අඟල් 20ක්වත් ප්‍රමාණයක් තියෙන්න ඕනේ. අපි අනිත් එක පරිගණකයේ ස්පෙෂලිම මේ ඩෙස්ක්ටොප් එක වැඩ කරනවා නම් ඒ පරිගණකයේ ඇහි මට්ටමින් තියෙන්න ඕනේ. ඇහැට උඩින් හරි පල්ලෙහෙන් හරි නෑ. ඊට පස්සේ අපි වාඩි වෙන පුටුව වුණත් අපි වාඩි වුණාම අපේ දනිස් දෙක 90ක් නැවිලා තියෙන්න ඕනේ පුටුවේ ඒ ප්‍රමාණයට උස හදන්න ඕනේ. ඒත් අපි පල්ලෙහක ඉඳගෙන උඩ බලන්නත් බෑ, උඩක ඉඳගෙන පල්ලෙහා බලන්නත් බෑ. එතකොට අපි කියන්නේ වාඩි වුණාම අපේ දනිස් දෙක 90ක් නැවිලා තියෙනවා නම් එතකොට අපි හරි පොසිෂන් එකක ඉන්නවා, හරි මේ ස්ථානික වාඩි වෙලා ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඒකට අමතරව මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලයිට් එක අපි ගොඩාක් ලයිට් ඇතුළේ වැඩ කරන්නත් හොඳ නැහැ. ගොඩාක් ලයිට් එක අඩු තත්ත්වයක් හොඳ නැහැ. ඒතකොට මේ දෙක අතරට ඒක අතර සාමාන්‍ය ලයිට් එලියක තමයි කම්පියුටර් එකේ වැඩ කරන්න අවශ්‍ය වෙන්නේ. අනිත් එක තමයි මේ ලයිට් එක කොයි වෙලාවකවත් අපේ ස්ක්‍රීන් එකට වදින්නත් බෑ, අපේ ඇහැට එන්නත් බෑ තියෙන. ඒතකොට ගොඩක් වෙලාවට අපි නිර්දේශ කරන්නේ මේ ලයිට්ස් උඩ සීලිම් එකේ වගේ තියෙනවා නම් ඒ ලයිට් එක. එතකොට අපිට ඒ කෙලින්ම ඇහැට ඒ ලයිට් එක වැදීම වළක්වා ගන්න පුළුවන්. මම හිතන්නේ අපි මේ සමහර වෙලාවල් වලට මේ පරිගණකය නිසා අපේ අක්ෂි ආබාධ ඇති වෙනව නෙමෙයි, පරිගණකය භාවිතා කරන වැරදි ක්‍රමවලට ඒ වැරදි ක්‍රම නිසා අපේ අක්ෂි ආබාධ අපි ඇති කරගන්නවා. ඉතින් අපි අර නියම ක්‍රමයට පරිගණකයක්, මොකද අපිට පරිගණකය අවශ්‍යයි. ඒක අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් අපේ ජීවිතෙත් එක්ක අපේ රැකියාවන් එක්ක ඒ ආකාරයට. නමුත් අපිට මේව වෙනස් කරන්න බෑ. එහෙමනම් අපිට වෙනස් කරන්න පුළුවන් දේවල් තියෙනවා. අපි කොහොමද මේ පරිගණකයෙන් සිදුවෙන ආබාධ අවම කරගන්නේ? මේ ගැන අපි සැලකිලිමත් වුණොත් අපිට පුළුවන් මේ තත්ත්වය අවම කරගන්න. මොකද අපි සමහරව දැකලා තියෙනවා විශේෂයෙන්ම මේ ඕන තරම් අයට මේ වෙනකොට මේ ලැප්ටොප් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේවා සමහරලාට අපි දැකලා තියෙනවා ලැප්ටොප් එක තියෙන්නේ සමහරලාට තමන්ගේ මේ දනිස් දෙක උඩ තියාගෙන සමහරු ගිහිල්ලා වැඩ කරනවා, පැය ගණන් වැඩ කරනවා අපි දැකලා තියෙනවා යම් යම් ස්ථානවල. සමහර විට රාජකාරියේදී හදිසි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ තත්ත්වය හැමදාම කරන්න කියොත් මම හිතන්නේ මේ වගේ ආබාධ ඇති වෙන්න පුළුවන්. අපි තවත් කතා කරමු මේ ගැන කෙටි විරාමයක් අරගෙන. හොඳයි, විරාමෙන් පසුව අපේ ජීවිතය ඉඩක් දෙන්නේ අලිත් සූදානම්. පරිගණක භාවිතය ආශ්‍රිතව අපේ ඇස්වල ඇතිවන ආබාධ තත්ත්වයන් පිළිබඳවයි අද දවසේ අපි ඔබව දැනුවත් කරමින් සිටියේ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය නලින් රාජකරුණා මහතා සමගින්. හොඳයි වෛද්‍යතුමනි, මොන වගේ රෝග ලක්ෂණ මතුවෙනවද කියලත් අපි පොඩ්ඩක් පැහැදිලි කරමු. මේ පරිගණකය ආශ්‍රිතව අපි වැරදි විදියට මේ දේවල් පාවිච්චි කරොත් අපේ ඇහැට මොන වගේ ලක්ෂණ මතුවෙනවද? ඇහැ ප්‍රධාන වශයෙන්ම ඇහැ අර මම කිව්වා වගේ වියලීම තියෙන නිසා ඇහැ ඇතුලේ දැවිල්ල එන්න පුළුවන්. ඊට පස්සේ ඇහැ කැවෙන ගතියක් ඇහැ මොන හරි තියෙනවා වගේ දැනෙන්න පුළුවන්. නැත්නම් ඇහැ කැක්කුමක් දැනෙන්න පුළුවන්. ඊට පස්සේ සමහරලාට ඔළුව කැක්කුම එන්න පුළුවන්. අපි ඇහැ ගොඩාක් වෙහෙසෙනකොට ඇහැ පේශි ගොඩක් යොදනකොට අපිට ඔළුව කැක්කුම වගේ එන්න පුළුවන්. ඊට පස්සේ අපේ ස්ක්‍රීන් එක දිහා බලා ඉන්නකොට සමහරලාට අපිට අකුරු ඉලක්කම් පැටලෙවෙන ගතියක් තේරෙනවා. ඒ කියන්නේ අපේ ඇහැට ඒක බලපෑමක් ඇවිල්ලා කියලා. අනිත් එක තමයි අපි මොන හරි දිහා වඩා බලාගෙන බලන්න යනකොට අන්තිම ලයින්ස් ටික පේන්නේ නැතුව යනවා ස්ක්‍රීන් එකේ. එතකොට අපි දන්නවා රයිට් මේ මොකක් හරි මගේ ඇහැ ආබාධයක් මේක නිසා මතුවලා තියෙනවා. ඒක නිසා තමයි මට මෙහෙම වෙන්නේ කියලා. ඊට පස්සේ අපි හිතමු කම්පියුටර් එකේ බලලා අපි වටපිටාවේ මොන හරි බලනකොට ඒක අපිට පේන්නේ නැතුව තියෙනවා. එහෙම සිදුවිය යුතු නෑ. අපි කම්පියුටර් එකේ දිහා බලලා එළියේ මොකක් හරි බලනකොට එයාව අපැහැදිලි වෙන්න බෑ. ඒ කියන්නේ ඒක ආපහු ඇහැේ ප්‍රශ්නයක් තියෙන නිසා. හරි, අපි කම්පියුටර් එක දිහා බලලාට ගොඩක් වෙලා ඊට පස්සේ දුරක් බලන්න ගියොත් අපිට දුර පේන්නේ නැත්නම් ආපහු ඒකේ කියන්නේ ඇහැේ ඒ ලක්ෂණ මතුවීම
තියෙනවා කියන එකයි එකෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් ඕව තමයි අපිට ඇහැට දැනෙන්නේ මේ අපි කරන වැඩේ හරි නෑ කියන එක දැනෙන්නේ. එහෙම කියලා. හොඳයි. දැන් මේ තත්ත්වය අපි කොහොමද වළක්වගන්නේ? මේ ගැන අපි දැනුවත් වෙන්න ඕනේ. ඔව්. ඉතින් අපි එකක් තමයි මේක දැනගන්න ඕනේ මෙහෙම තියෙනවා කියලා. ඉතින් නැත්නම් ඊට පස්සේ අපි අර මං කිව්වා වගේ අර ඒ පිළියම් ටික යොදන්න ඕනේ ඉස්සෙල්ලාම අපේ ස්ක්‍රීන් එක, අපේ උස, අපේ ලයිට් එක. ඒකට අමතරව අපි කම්පියුටර් පාවිච්චි කරන අයට කියන්නේ පැයක් වැඩ කරාම ඇහැ ස්ක්‍රීන් එක නැගිටින්න ඕනේ නෑ සීට් එකෙන්. ඇහැ අහකට ගන්න එක පුරුද්දක් වශයෙන් අපි කියන්නේ දීර්ඝ කාලීනව රැකියාව කරන අයට ඒක පුරුද්දක් හැටියට යා යුතුයි. පැයක් වැඩ කරනකොට ඇහැ එළියට ගන්නවා. ඇහැට ඇහැ ස්ක්‍රීන් එකකින් එළියට අරගන්න, දුර බලන්න, අඩි 20ක් දුර බලන්න, තප්පර 20ක් එළියේ තියන්න ඇහැ. ඊට පස්සේ ඇස් පිල්ලම් ගහලා ආපහු ස්ක්‍රීන් එකට යන්න. ඒක එහෙම කරනකොට අර ඒක දිගටම ඇහැ අර ඒ කඳුළු නිපදවීම ආපහු පටන් ගන්නවා. ඉතින් ඒක ගොඩක් වෙලාට කරන්නේ අපි ඒක අර ටික කියා දුන්නට පස්සේ කියනවා ඇහැට ඔය වගේ ඒ වගේ පොඩි ව්‍යායාමයක් කරන්න කියලා. එතකොට ඒකටත් සමහර අයට අමාරු වෙලා තියෙනවා නම් අපි දෙනවා ඇහැට තෙතමනිය ලබා දෙන්න කෘතිම කඳුළු පාවිච්චි කරන්න දෙනවා. ඒක ටික කාලයක් උදේට හවසට කෘතිම කඳුළු දාන්න කියන ඇස්වලට තෙතමනිය ලබා දෙන්න. ඊට පස්සේ සමහර වෙලාවට කණ්ණාඩි දාන අයට ගොඩක් ඔය ප්‍රශ්නෙත් එනවා. මොකෝ අපි කණ්ණාඩියේ ස්පෙෂල් මේ ප්‍රධාන වශයෙන්ම දුර ළඟ දෙකම බලන කට්ටියට එනකොට ළඟ බලන කෑල්ල ගොඩක් වෙලාවට යට තියෙන්නේ. ඒතකොට අපි ළඟ කරන බලන කෑල්ලෙන් අපිට බලන්න බෑ කම්පියුටර් එක. ඒක පල්ලෙහා බලන්න. ඒතකොට අර කෑල්ල යට තියෙන කට්ටියට හරි අමාරු වෙනවා. ඇහැට ස්ට්‍රේන් එකක් එනවා. අර ඒකෙන් උඩ බලන්න කිව්වොත් ඒ වගේ කට්ටියට අපි කණ්ණාඩි විශේෂ කණ්ණාඩි තියෙනවා. ඒ කෑල්ල නැතුව දුර ළඟ එකට බලන්න පුළුවන් විදිහට හදන කණ්ණාඩි තියෙනවා. ඒවට කියනවා වෙරිෆෝකල් ලෙන්සස් කියලා. ඒවා ගොඩක් වෙලාවට අපි මේ නිර්දේශ කරනවා කම්පියුටර්ස් වල වැඩ කරන කට්ටියට. ඒ කියන්නේ 40ට වැඩුණාම අපිට 40 සැඳිරියනවා කියවන්න අවශ්‍යතාව තියෙනවා. ඒක නැති එතකොට ඒ කම්පියුටර් වල වැඩ කරන අයට එතකොට ඒගොල්ලන්ට දුරත් පුළුවන්, අර කම්පියුටර් එකේ දුරත් පුළුවන්. ළඟ බලන්න ඕන නම් ළඟ බලන්නත් පුළුවන්. අනිත් එක අපි කියනවා මොකක් හරි තියෙනවා නම් අපිට කියන්න අපිට data entry කරන්න වගේ තියෙනවා නම් ඒක ආපෝ මේස උඩ තියලා ස්ක්‍රීන් එක උඩ තියලා නෙමෙයි ඒකට ස්ටෑන්ඩ් එකක් තියලා ඒක සම මට්ටමින් තියලා ඇහැ එතකොට ඒ අතරේ එහාට මෙහාට ගෙනියන්න පල්ලෙහා උඩ බලන්න නැති වෙන්න. ඒ වගේ උපක්‍රම දෙනවා. ඊට පස්සේ අපි ගොඩක් වෙලාවට සමහර එහෙමටත් අමාරු වුණොත් විශේෂිත කණ්ණාඩි වර්ග cooling glasses කියලා තියෙනවා හැට අර එළිය එකපාරටම එන එක වළක්ව ගන්න. ගොඩක් වෙලාට වෙන්නේ අර කූලින් ග්ලාස් එක හොයාගෙන තමයි ගොඩක් එන්නේ. හැබැයි ඒක කරා කියලා වැඩක් නැහැ. අර උපක්‍රම ටිකේ යොදා ගන්නකම් කූලින් ග්ලාස්ෙන් කරන්නේ හැට එළිය එකපාරට ඇතුළට එන එක වළක්ව ගන්න එක විතරයි. වෙන මොකක්වත් ඒකෙන් වෙන්නේ නැහැ. හැට කඳුළු වෙන්නෙත් නැහැ, පිල්ලම් ගැහෙන්නෙත් නැහැ ඒක. ඉතින් අර ටික ඒවාෙන් උත් ලැබුණ නැත්තම් ඒ වගේ එකකට යන්න පුළුවන්. ඒක තමයි මේ උපක්‍රම මේකෙන් මේක හැදෙන එක වළක්ව ගන්න. අවසානයේ මම බොහොම කෙටියෙන් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. අපි තාක්ෂණයත් එක්ක ලෝකයේ ඉදිරියට යන්නට ඕනේ. හැබැයි සමහර විට පරිගණකයත් එක්ක අපි අනවශ්‍ය විදියට කාලය ගත කරන අවස්ථාත් අපි දකිනවා. අවශ්‍යතාවයේ මත අපි මේ පරිගණකයේ පාවිච්චි කිරීම සහ විශාල විදියට අපි දකිනවා රාත්‍රී කාලයේදී සමහර පැය ගණන් එළි වෙන යාමේ වෙනතුරුත් මොකද පරිගණකයක් එක්ක රැඳෙනකොට අපි දන්නේ නැහැ කාලය යනවා. ඒ නිසා අපි මේ අනවශ්‍ය විදියට කාලය මිලම් කිරීම පිළිබඳව ඔබතුමාගෙන් උපදෙස් ගන්න. ඒකද තියෙනවා. දැන් අපි දකිනවා පොඩි ළමයි හිතාගන්න බැ අවුරුදු 2 3 ළමයිවත් ටැබ් වල වැඩ කරනවා කියලා. ඒ කියන්නේ අම්මලා ගොඩක් වෙලාවට බබාලට ඒක දෙනවා. දීලා බබා ඒකේ පාවිච්චි කරනවා ගොඩක්. දැන් හිතන්න බෑ අම්මලා අම්මලාගේ වැඩ ටික කරගන්න පහසුයි. ටැබ් එක දිනවා. නැත්නම් ගෙදර තියලා යනවා ටැබ් එකත් එක්ක ළමයි. ඉතින් ඒතර රූපවාහිනියක් බලලා ඒක තියෙන ඒ කරන කාර්යම අපි ටැබ් එකෙන් හරි කම්පියුටින් හරි පොඩි ස්ක්‍රීන් එකකින් කරන්න යනවා. අපි සමහරවිට රූපවාහිනිය බලන්න ඕනේ ඒවා අපිට ලොකු තිරේ බලන්න පුළුවන් ඒවා අපි ඒවත් කම්පියුටර් එකේ හරි ටැබ් එකේ හරි ඒ වගේ පොඩි එක හරි ෆෝන් එකේ හරි වැඩ කරනවා. ඒ කියන්නේ අපි ඇහැට වෙහෙස වීමක් අනිවාර්යයෙන්ම එතකොට එනවා. ඊට පස්සේ අපි ඉතින් ගොඩක් වෙලාවට ගෙදර ඇවිල්ලත් හිතන්න ඕනේ ෆෝන් එකේ හිටියත් ඒක අරකේම මේ කෑල්ලක් හැටියට තමයි සලකන්න ඕනේ. ෆෝන් එකේ හිටියත් අපි කම්පියුටර් එකේ හිටියත් ඇහැට වෙන අපහසුතාවය ඒකමයි. හොඳයි. අපි විශේෂයෙන් අද දවසේදී කතා කළේ පරිගණකයේ ආශ්‍රිතව අපි ඒ කටයුතු කිරීම තුළ ඇසට සිදුවෙන ආබාධ තත්ත්වයන් මොනවද, මේක අවම කරගන්න වළක්වා ගන්න අපි කළ යුතු දේවල් සහ මේකෙදී අපි ඇහැට වෙන හානියක් දැන් අද දවසේදී අපි හඳුනා ගත්තා. ඒ වගේම අපේ ඇසට සිදුවෙන විවිධ
රෝග තත්ත්වයන් පිළිබඳව ඉදිරියේදීත් අපි කතා කරමු. අදට අපි ජීවිත රිඩක් වැඩසටහනින් සමුගෙන යනවා. අද අපේ මේ සාකච්ඡාවට එකතුනේ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය නලින් රාජකරුණා මහතා. වෛද්‍යතුමනි, ඔබතුමාට බොහොම ස්තුතියි. ඒ වගේම අපේ වෛද්‍යතුමාට සමුදෙන ගමන්ම අපිත් සමුගෙන යනවා ජීවිත රිඩක් වැඩසටහනින්. සුබ දවසක්.